ඉතින් මට හිතුණා මේ පුතාල දුවල ඔක්කොම ලා බයින් ඉන්නේ කියලා. hina මුණක් ඇත්තෙම නැහැ. මේ තෑගි ගන්න ආවෙත් බයින්. අතර අත දෙන්න දකුණු අතරේ වම් අත දීපු අයත් ඉන්නවා. ඉතින් අපි hina වෙලා ඉමු. අපිට දැන් hina වෙන්න තමයි දැන් පුළුවන් වෙලා තියෙන්නේ මේ වෙලාව. ඇත්තටම මම මෙතන මාව මේ නැටුම් කණ්ඩායමක් එක්ක බෙර ගහලා එකගෙන එනකොට ඇවිල්ලා මම මෙතන ඉඳගෙන ඉන්නකොට ඇත්තටම මට හිතුණා මං මේක කොහෙන්ද මගේ මේ ජීවිත ගමන පටන් ගන්නෙ කොහෙන්ද මම මගේ මේ දූලා පුතාලට මේ විස්තරේ කියන්නේ ආදරණීය දෙමව්පියන්ට කොහොමද මගේ අම්මා තාත්තා ගැන කියන්නේ කියලා කල්පනා කරා කොහෙන්ද මේක මම කියන්නේ කියලා ඇත්තටම දුවේ පුතේ ලොකු විස්තරයක් කිව්වා මේ සොහයුරිය චිත්‍රපටයක් වගේ මගේ ලොකු විස්තරයක් පළ වුණා නමුත් අපි ඒ ආවේ හොඳ හොඳ මල්ගොඩේ නෙමෙයි ආවේ බොහොම අමාරුවේ මම ඇත්තටම මම මගේ කතාව ගොනු කරන්න හදනවා මේ දුවල පුතාලට ආදර්ශයක් ලබා දෙන්න මේ ආයතනයට ශක්තියක් ලබා දෙන්න මේ දෙමව්පියන්ට යම්කිසි ගෞරවයක් ලබා දෙන්න මම හිතුවා මගේ මේ කෙටි කතාව මම ගොනු කරනවා කියලා ඇත්තරම මම මගේ තාත්තා ඇඳුම් මහන්නේ මගේ තාත්තා ඇඳුම් මහන්නේ තාත්තා වැඩ කරේ හයිද්‍රාමිනි සමාගමේ කොළඹ අපි නම දෙනෙකුගෙන් යුක්ත පවුලක දරිද්‍රතාවෙන් අන්ත අසරණ තත්ත්වයටපත් වෙච්ච පවුලක් අපි. අපි ගමේ ඉඳලා කොටේනේ ගෙවල් වලට ඇවිල්ලා උගාක් අපි ඒ ආබාසේ ලැබලා ඒ දුක් විඳා. දැන් අද දැන් මේ අපි තෑගි බෙදා දෙනකොට අපේ මේ දෙමළ අපේ ශ්‍රී ලාංකීය හිතවත් දරුවන්ට අපේ ශ්‍රී ලාංකීය හිතවත් දරුවන්ට ඒ තෑගි බෙදා දෙද්දී මට මතක් වුණා මේ අපි කොටහේනේ කාෂෙටිවත්තේ අපි හිටියේ ඒකේ හිටපු දරුවෝ අපෙත් එක්ක මුස්ලිම් බර්ගර් සිංහල දෙමළ සෑම ළමෙක්ම අපේ වත්තේ හිටියා අපිට හොඳට සාමූහිකත්වයේ පුරුදු වුණා මම මගේ තාත්තා මම හිතන්නේ තාම ශක්ති සම්පන්න පියේ එතුමා සතියේ පඩිය ගත්තේ සුමානේ පඩිය ගත්තේ සුමානේ පඩිය අරගෙන සුමානේට දේවල් සැලසුම් කළා හාල් මෙච්චරයි පොල් මෙච්චරයි සීනි තේකොළ මෙච්චරයි අපිට කණ්ඩ දෙන්නේ මෙච්චරයි අද දවසේ මට පුළුවන් මෙච්චරයි ඒ විදිහට සැලසුම් කරා ඒ නිසා මරණ කම් මෙයා සත පහක්වත් ණය වුණේ කොච්චර දුප්පත් වුණත් හොඳට සැලසුම් කරා අපිටත් ඒක පුළුවන් වුණා ඇත්තටම අපි ඉගෙන ගත්තේ කොටේන ගුණානන්ද විද්‍යාලේ අපේ දක්ෂතාවයන් අඳුන ගන්න අම්මට තාත්තට කාලේ නැති වුණා තිබුණේ නැහැ ඒගොල්ලන්ට කාලයක් ඒගොල්ලන්ට තිබුණේ අපිට කණ්ඩ බොණ්ඩ දෙන්නේ කොහොමද අපිට ඇඳුම් පැළඳුම් ලබා දෙන්නේ කොහොමද අපේ අද දවසේ ජීවිතේ ගෙවෙන්නේ කොහොමද කියන එක හොයන්න විතරමයි. ඒගොල්ල මොනවක්වත් දැනගෙන තිබුණේ නැහැ. ඉතින් මම තමයි කොටේන ගුණානන්ද විද්‍යාලේ මේ එක එක දේවල් වලට දක්ෂතා පෙන්නුවා. එක එක දේවල් වලට. ඉතින් මට හොඳට මතකයි මගේ පන්ති භාර ගුරුතුමියක් හිටියා එන් මාග්‍රට් පෙරේරා ගුරුතුමිය. මේ ගුරුතුමී තමයි මාව ගුවන් විදුලි ළමා මණ්ඩපයට එක්කරගෙන ගියේ කරුණාරත්න අබේසේකර අයියාගේ ළමා මණ්ඩපයට 1953 අවුරුදු 10යි මගේ වයස දැන් හොයාගන්න මේකෙත් කිව්වනේ මම 1943 අගෝස්තු මාසේ 23 වෙනිදා ඉපදුනේ මම දැන් මෙහෙම හිටියට මම අවුරුදු 76කුත් ඉවරයි වයස මම හිතන්නේ ඒ කුඩා කාලේ ඒ ටීචර් මාව එක්කරගෙන ගියේ එයා මැඳුම් හදලා දුන්නා
අපිට මේ තිබුණේ නැහැ හොඳ සපත්තු මේ පුතාලා දානවා වගේ ඒ කාලේ තාත්තට තිබුණේ නැහැ ඒවද අරන් දෙන්න ඒ කාලේ තිබුණා මේ කට සෙරපු කියලා සෙරපු జాතියක් ඔය අම්මල තාත්ත ගන්නව ඇති කට සෙරපු 730යි 750යි 760 තමයි වැඩි මේක පාට පාට තීන්ත ගාලා තියෙන ඕක තමයි දාන් යන්නේ සපත්තු සපත්තු මේස් දාන ඇතිටියා මම නම් දාගෙන ගියේ කට සෙරපු ඉතින් මං එනකොට ටකස් 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 ගාලා සද්දේනවනේ කට සෙරපු ඔන්න කට ඇයනවා කියනවා තාම ඉන්න මගේ යාළු හලෝ කට්ටයා කියලා මට කතා කරන අය කට්ට ඇයනවා කියලා ඉතින් ටීචර් සපත්තු දෙකක් ගෙනල්ලා දැයලා හැදුවා ළමා මණ්ඩපෙට අරන් යන්න ගුවන් විදුලියට ඇඟිලි ඈතෙලා කොම ලං කරලා හදලා දාලා දුන්නා ඉතින් ගිහිල්ලා කරුණරත්න අබේසේකර අයියට මාව බාර දුන්නා ඒ කාලේ පුළුවන් දක්ෂතාවයක් තියෙන කෙනෙක්ව ගිහින් බාර දෙන්න පුළුවන් ගිහිල්ලා මට මගේ අනාගතේ අතීතේ හොඳට මට මතකයි වසර 76ක් පහ වුණාට ඒක හොඳට මතකයි මට ගිහිල්ලා කරුණරත්න අබේසේකර අයියට කිව්වා පුතේ සර් මේ ළමයා අපේ ඉස්කෝලේ බොහොම දක්ෂ ළමයි හරි දුප්පත් මෙයාට පුළුවන් නම් උදව් කරන්න කිව්වා ගුවන් විදුලි ළමා මණ්ඩපෙති හිටියා එහෙමේ නිකම්ම නිකං හිටිය අවස්ථාවක් තිබුණා ඕම තියලා එක දවසක් අවස්ථාවක් දුන්නා ඔබගේ පාමුල සඳුන් ගසක් වී සුවඳ මලින් සැරසෙන්නම් බුදු සාදු බුදු සාදු සඳුන් ගසක් වෙන්නම් මම සමන් වෙලාක් වෙන්නම් කියලා කිව්වා අවුරුදු 10යි අවුරුදු 10යි දැන් ළමා මණ්ඩපේ දැන් මං ඉතින් ඉන්නවා අවුරුදු ගාණක් හතරක් විතර හිටියා දැන් මේ මේ ළමා මණ්ඩපේ සින්දු කියමින් හොම ඉන්නකොට අමරදේවස ගුවන් විදුලියේ වැඩ එතුමා එහෙ යනවා මෙහෙ යනවා මේ අපි සින්දු කියනවා බලනවා ඔහොම කාලයක් ආවා ඔහොම ඉන්නකොට එතුමාට හම්බුණා ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය 1962 64 චිත්‍රපටිය ආවට අපි 62 සින්දු කිව්වේ එතුමාට හම්බෙච්ච පළවෙනි චිත්‍රපටිය ශ්‍රී ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය මේ කිසිම කෙනෙක් දන්නේ නැති මාව තෝරගත්තා එතුමා මේ චිත්‍රපටියේ ගීත ගායනා කරන්න මතකනේ පුතාලටනේ ගලන ගඟ කී ජීවිතේ දයාලු ලෝකයේ මිහිර පතා ආදරේ ලපලු නටයි ගංතිරේ ඔන්නෝම කිව්වා ඉතින් 1962 අදත් ගුවන් විදුලිය හැම තැනම තියෙන එදා කියපු ඒ පටිගත කිරීම ඕම ඉන්නකොට ගුවන් විදුලියට එකතු වුණා මේ අද ඔගොල්ලෝ දකින්නනේ රියැලිටි ෂෝස් දකින්න නේද පුතේ ගා තියෙන රියැලිටි ෂෝස් මෙන්න මෙහෙම තරගයක් තිබ්බා ගුවන් විදුලියේ ඒකට කිව්වේ යාෂීප් ගීත තරගය ඒ කියන්නේ ටින්කිරි ටින් එකක් දැන්වීමක් හැටියට තමයි ඒ වැඩසටහන කළේ ආරියසේන මිල්ලවිතාන ආරච්චි කියන නිෂ්පාදකතුමා තමයි වැඩසටහන මෙහෙව්වේ මේ තරගයක් තිබුණා තී තරගයට අපි වට දෙක තුනකින්ම ඉදිරිපත් වෙලා අන්තිමට තරඟ කළා මමයි වික්ටර් රත්නායකයි තරඟ කළේ මම දින්නා මම එක වික්ටර් රත්නායක දෙක
ඊට පස්සේ මොකද ඒකෙන් වෙන්නේ? පළවෙනි දිනපු එක්කිනාට හම්බ වෙනවා බොම්බායට යන්න අවස්ථාවක්. ටිකට් එකක් දෙනවා බොම්බායට යන්න. ඉතින් එතකොටත් පොඩ්ඩක් මොලේ තිබුණා මට ඉතින් මේ මොනවා හරි හදාගෙන දේවල් යන්න. ඉතින් මම තාත්තට කිව්වා අනේ තාත්තේ අපි මොන දකින්න බොම්බායක්ද අපිට බොම්බායක් අපි දන්නේ නැහැ. අපිට යන්න දන්නේත් නැහැ. අපිට එහෙම එකක් නැහැ. අපි ගිහිල්ලා මේකෙට මේ යන වියදමේ මහත්යලගෙන් ඉල්ලමු සල්ලි. එතකොට අපිට මොන හරි දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ ගමන තාත්තකවා ඉතින් ඔහොම දෙයිද බං අපි දන්නේ නැහැ කියන්න කියලා ඒ තැනට ඒ ආයතනයට ගියා. ඔය මේ කොටුවේ මේ ඔරලෝසු කණුව ළඟ. ගිහිල්ලා ඉතින් මමම තමයි පැනලා කිව්වේ මහත්යලට. මාව අඳුරගත්තා ඉතින් තරංගෙන් දිනලානේ මම. මං කිව්වා මේ මහත්යා අපිට බොම්බායට යන්න අපි දන්නේ නැහැ. අපිට ඒක එපා. අපිට අපි හරි දුප්පත්. අපිට පුළුවන් නම් මේ මේකට සල්ලි දෙන්න කිව්වා. ඒ ගමන කීයද සල්ලි දුන්නා මට ඇත්තටම ඒක තමයි මතක නැත්තේ. සල්ලි දුන්නා. කිසි දෙයක් ඒවා මේ ඇහුවේ නැහැ. සල්ලි දුන්නා ඒගොල්ලෝ. ඒ ගමන ඉතින් හරි ආසයි තාත්තටයි මටයි. ඉතින් මං කිව්වා තාත්තට තාත්තේ අපි දැන් මොන හරි හොඳට කමු. අපි එහෙම දේවල් කාලා නැහැ. ඒ ගමන අපි ඔය චැතම් වීදියේ තියෙන තැනකින් මට හොඳට මතකයි එළවලු රොටියක් කාලා සරුවත් බිව්වා. ආ රසයි කටාස් කටාස් කියලා රයිස් කැට දාලා සරුවත් හදනවා. හොඳ සරුවත් එකක් බිව්වා. බීලා දැන් එන ගමන් තාත්තට මං කියන මොකද අපේ තාත්තා මේ තාත්තා ටේලරනේ තාත්තා ඇඳුම් මාන්නේනේ. තාත්තා ඇඳුම් මදින්නේ මේ අඟුරු විස්තරිකෙන්. දැන් ඒවත් දැන් නැහැ නේද දීපාල්? දැන් ඒවත් නැහැ. අඟුරු ඉස්තිරික්ක අඟුරු අරන් එනවා සල්ලි වලට. ඉතින් චූටි උණ බම්බු කෑල්ලක් මෙහෙම තියාගෙන ඒ අඟුරු දාලා තාත්තා ඉතින් පිඹිනවා ගින්දරේන්ද. තාත්තගේ කොණ්ඩේ මුළුයේ ඔක්කොම මුළු ඇඟේම දුම් අර කුඩු යනවා. හරි දුකයි අපිට ඒක බලන්න. ඒකෙන් තමයි මදින්නේ කෝට් මේ සේරම දේවල් මදින්නේ. තියෝකත් මට තිබුණා පොඩ්ඩක් ඔළුවේ මේක. මං කිව්වා තාත්තට මේ තාත්තේ අපි ඉස්තිරිකයක් ගමු කියලා. සල්ලි අම්බිරානේ. ඉතින් තාත්තේ කොම්බට පිස්සුද මේ ගේ ලයිටුත් නැහැ කොහෙන් ඉස්තිරික ගන්නද කියලා. අපි කො ලයිටුත් ගමු. ඉතින් ඒ සල්ලි වලින් ලයිට් ගත්තා. තාත්තට ඉස්තිරිකයක් ගත්තා. සුමාන දෙකට දෙකකට හොඳට කණ්ඩ ගෙනාවා කෑම. මාළු අරවා මෙයා ගෙනාවා ඉතින් හොඳට කණ්ඩ ගෙනාවා. ඊට පස්සේ තාත්තට උණු වතුරු බෝතලයක් ගත්තා. මොකද අම්මා තාත්තා අත් වැඩ කරද්දි රැට මේ තේ කෝප්පයක් හදලා තියෙනවා වහලා. ඉතින් තාත්තා රෑ වෙනකම් වැඩ. ඉතින් අපි හොඳටම දන්නා මේ සීතල වෙච්ච තේ කෝප්පේ තමයි තාත්තා බොන්නේ. උණු වතුරු බෝතලයක් ගන්න කිව්වා තාත්තට. උණු වතුරු බෝතලයක් ගත්තා. අරගෙන ඉතින් ඔහොම ජීවිත ගමනක් අපි ආවා. ඉතින් හරි හරිම දුක්ඛදායකයි. ඉතින් දැන් තාත්තා හයිද්‍රාමණි සමාගමෙන් තමයි මේ වැඩ කරේ. ඉතින් තාත්තා කෝට් මහලා ඉතුරු වෙන සමහර කෑලි හොඳ රෙදි ඒවා. ඉතින් වත්තේ අපේ කාෂේති වත්තේ චූටි චූටි පුතාලා එහෙම ඉන්නවා. ඉතින් ආ තාත්තා ඉතින් ওই එකක් මහලා මොනවා හරි කලිසමක් මොනවා හරි වහලා මට තමයි කියන්නේ පුතේ අන්න අහවල් තැන අහවල් ඉන්නවා පොඩි එකෙක් එයාට මේ කලිසම හරියනවා. ඔයා ගිහිල්ලා කියන්න මේක විකුණගෙන එන්න. කියන්න මේ හොඳම රෙදි. මේ දාලා තියෙන බොත්තම් හොඳම බොත්තම්. මේ බකල් එකක් පෙන්නලා කියන මේ බකල් එක හොඳම බකල් එකක් කියලා කියන්න. කියලා යනවා. ඉතින් ගිහිල්ලා ඉතින් මම ඉතින් ඒ යන තැනට යනවා. අපි ගෙට ගන්නෙත් නෑ ඇත්තටම. අපි ගත්තේ නෑ ගෙට ඒගොල්ලෝ. ඒ අය පස්සේ ඉතින් බොහොම හෙට්ටු කරලා අපි ඒක විකුණනවා. ඉතින් ගිහිල්ලා හරියට කියනවා මහත්තයා තාත්තා කිව්වා මේ මේක මේ හොඳම රෙද්ද කියලා හොඳම බකල් එකක් මේ දාලා තියෙන්නේ කියලා. උඹ කොහොමද ළමයි ඕවා දන්නේ කියලා කියනවා. ඒ උනාට කියනවා අපි තාත්තා කියන එකනේ. ඒ ඉතින් සල්ලිත් මේව කරලා අරගෙන ඇවිල්ලා ඔන්න ඔහොම තමයි දුවේ පුතේ අපේ ජීවිත ගමන අපි ගෙනිච්චේ මේ විදියට. අපේ පවුලේ නමයයි අපි ඔක්කොම අල්ල හොඳට ඉගෙන ගත්තා. සේරමල්ල ඉගෙන ගත්තා අපි හොඳට.
මගේ ලොකුම අයියා කොටේ යන ශාන්ත බෙනඩික් ස්කූල්ට ගියේ. දැන් අද මම බොහොම අමාරුයි මට ඉංග්‍රීසි භාෂාව. මගේ අයියා හොඳ ඉංග්‍රීසි කාරයා. එයා ගියේ ස්කූලෙත් එක්ක. මල්ලිලා දෙන්නෙකුයි එක නංගියෙකුයි ප්‍රින්ස් කොලෙජ් කියන කොලෙජ් එකට ගියේ කොටේනේ. කුමාර විද්‍යාලය කියලා කිව්වා. මමයි අක්කයි තව නංගි කියන කෙනෙකුයි ගියේ ගුණානන්ද විද්‍යාලයට. ඒ තමයි අපි ඉගෙන ගත්තේ. හොඳ සිරිත් ඉගැන්නුවා, හොඳ පුරුදු ඉගැන්නුවා, හොඳ ගුරුවරු හරියට අපිට සැලකුවා. හොඳට අපි ඉගෙන ගත්තා හැමෝම. ඉගෙනගෙන අපි පුළුවන් දේවල් වලින් අපි අපේ වැඩ ගෙනියන්න අපි සැලසුම් කරා හුඟක් දේවල්. ඇත්තටම හුඟක් අය අහනවා මේ මගේ ගීත කලාව මෙහෙම වෙනස් වුණේ ඇයි කියලා. ඇඳුම මෙහෙම වෙනස් වුණේ ඇයි කියලා අහනවා. ඔබ සරල වුණේ කොහොමද කියලා අහනවා. ඉතින් මේ ඇත්තටම අත්දැකීමෙන් අපි දැක්කේ. අපි දැක්කා පන්ති පරතරයක් දැක්කා. උස් පහත් ભેදයක් දැක්කා. ඛණ්ඩ නැති මිනිස්සු දැක්කා. ඒගොල්ලන්ට සලකන විදිය දැක්කා. උගත්කමට රැකියාවක් නැතිකම දැක්කා. උගතට හරියට සැලකුමක් නැති බව දැනගත්තා. මේ හුඟා දේවල් ඉගෙන ගත්තා. ඒ නිසා මගේ සරලගී වැඩසටහන් වලට පවා මම හුඟක් දේවල් ඒ පිළිබඳව කියන්න ගත්තා. සින්දු කියන්න ගත්තා එහෙම. ඒ නිසා මම ඒ දැක්ක දේ තමයි හුඟක් දේවල් වලින් කරේ. හුඟක් දේවල් ගෙනිච්චි. ශ්‍රවණ ආරාධනා කියලා වැඩසටහනක් කරා. සත්‍යයේ ගීතය කියලා වැඩසටහනක් කළා. සත්‍යයේ ගීතෙන් කලේ ආදරේ පැති ගොඩාක් කතා කරා. ඒවත් අපි දැක්කා. ආදරේ බිඳෙන ඒවා. ළමයි ආදරේ කරලා ඔළුව නරක් වෙලා යම් යම් අකටයුතු දැන් කරන අවස්ථා. එතකොට දෙමව්පියන් අතර තිබුණු ඒ ප්‍රශ්න මේවා හුඟා දැක්කා. දැකලා ඒ සත්‍යයේ ගීතය ආදරේ සුන්දරත්වය, ආදරේ වේදනාව, ආදරේ තියෙන කටුක බව මේ සියලු දේ එක්තැන් කරලා කියන්න ගත්තා සත්‍යයේ ගීතයේ ප්‍රසංගය. ඊට පස්සේ පවන කරේ මරණය අතේ තියාගෙන කරේ. ඇත්තටම අපිට එහෙම බයක් තිබුණෙත් නෑ. ඇත්තටම අපි ගෙනිච්ච චින්තනයේ උඩ අපිට බයක් තිබුණේ නෑ. අපි පවන කරේ රටේම දැක්ක තරුණීන්ට තිබිච්ච අසහනෙ. දැන් පුතාලා ලොකු අධ්‍යාපනයක් දරලා මේ තැනට ඇවිල්ලා දැන් උතනින් එහාට පුතාලගේ අත්වැල් දෙන්න මේ ආයතනයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ කාලේ එහෙම ඒවා හුඟක් අඩුයි. ඒ නිසා ඒගොල්ලන්ට තිබුණා වේදනාව, ඒගොල්ලන්ට තිබුණා පීඩනයක්. අවි අතර ගත්තේ ඒකයි. ඒගොල්ලන්ට තිබුණා ප්‍රශ්න ගොඩක්. ඒ නිසා අද පුතාලා එහෙම වෙන්නේ නැහැ. පුතාලට පුළුවන් හොඳ විදියට අඩිතාලමක් හදාගන්න හුඟක් දේවල් තියෙන නිසා. ඉතින් අපි පවන වගේ ප්‍රසංගයක් කරපු නිසා මම හිතන්නේ දේශපාලනේ නියලිච්ච අයගෙනුත් අයත් බුද්ධිමත් පිරිසත්, රාජ්‍ය සේවකයනුත්, සිවිල් සමාජයත් ඒ ඔක්කොමල්ලා ඇහැරලා බැලුවා මේ ගීතේ මොකද්ද මේ කියන්නේ කියලා. ගීතේ කියන්නේ මිනිත්තු දෙකයි තුනයි අපිට පුළුවන් වුණා දේවල් කියන්න. ඉතින් ඒ නිසා තමයි අද අපි මේ තත්ත්වයට ඇවිල්ලා අපිට පුළුවන් වෙලා තියෙන්නේ මෙහෙම හඬක් නගන්න. ඒක තමයි මම හිතන්නේ අපිට පුළුවන් වෙච්ච දේවල්. දැන් අපි වේලක් කෑවේ. අපිට තිබුණේ නෑ එහෙම දේවල්. වේලක් කෑවා. අපේ යාළුවෝ අපිට උදව් කරා. පන්සලේ හාමුදුරුවෝ උදව් කරා. අපේ කොටෙහිනේ පල්ලි ස්වාමීලා උදව් කරා අපිට. ෆාදර්ස්ලා උදව් කරා. හුඟක් දේවල් අපි ලබා ගත්තා. ඒ නිසා මම හිතන්නේ අපි ජීවිතේ විශ්වවිද්‍යාලේ නොගියට ගොඩක් අත්දැකීම් ලබා ගත්තා. ඒ නිසා හුඟක් පුළුවන් වුණා. දැන් අර කිව්වනේ මම මෙහෙම කැසට් කරා, මෙහෙම CD කරා, එහෙම කියලා.
ඉතින් කැමති වුණා මම මේ දේවල් කරන්න. දැන් පුංචි ගාක් සංවල ගියාම පොඩි ළමයින් අපේ පුංචි ඉංග්‍රීසි හොඩියක් අපිට තියෙනවා. හොඳ ඉංග්‍රීසි හොඩියක් තියෙනවා. අපිට සිංහල හොඩියක් නැහැ. ඉතින් දැන් ඕක කොහොමද කරන්න කියලා මහාචාර්ය සුනිල් ආරියරත්නත් එක්ක කතා කරලා සින්දුවෙන් හොඩියක් කරා. අකුරු 32ක් ඉගැන්නුවා සින්දුවේ. ආ ආ ඈ ඊ ඌ ඒ ඒ ඕ ඕ ආ ආ ඈ ඊ ඌ ඒ ඒ ඕ ඕ කගජ තඩන තදන පබම යාර ලව සාහල අං අකුරු 32 මේ සින්දු ඉගෙන ගත්තාම හොඩිය පුළුවන් අපිට පුළුවන් ඉතින් ගොඩක් දේවල් ඒ ඔය සංගත තැටින් කරා ළමයින්ට අපි අර දුවල පුතාලාව අපේ ද්‍රවිඩ සමාජේ ආවහම මට හරියට මතක් වුණා අපි පවන ප්‍රසංගය කරලා අපි ජීවිතේ බේරගන්න ඉන්දියාවට පැනලා ගියා ඉන්දියාවේ වන්දනා නඩ අපිට කණ්ඩ වොණ්ඩ දුන්නා උදව් කරා හිඟන්න වගේ ගිහිලා හිටියා අපි එහෙදි දැන් නිකම් ඉන්න බැරි නිසා අඩයාර් කියන නගරේ මේ ජනගායන ද්‍රවිඩ ජනගායන ඉගෙනගෙන ආවා. එහෙම ඉන්න බෑනේ ඉගෙනගෙන ආවා. ඉගෙනගෙන ඇවිල්ලා මෙහි පුවත්පත් සාකච්ඡාව පවත්වලා ඒකේ අපි කිව්වා අපි මේ ද්‍රවිඩ සමාජයත් එක්ක අපි යාළු වෙන්න ඕනේ. අපි ඒගොල්ලන්ගේ භාෂාව ඉගෙන ගන්න ඕනේ. මේ මිත්‍රත්වය ඇති වෙන්න ඕනේ. මේ මිත්‍රත්වේ මෙහෙම පළුදු වෙලා තියෙන්නේ මේ දේශපාලනය නිසා. ඒගොල්ලන්ට ඕන ඕන දේවල් ඒගොල්ලෝ කරලා ඒගොල්ලන්ගේ බලය රැක ගන්න නිසා මේ සාමූහික සමගියට වැටක් බැඳිලා තියෙනවා. ඒ නිසා මේක අවශ්‍යයි. ඒ නිසා දෙමළ ජනගී සංගත දැටියක්ම කළා. ඒ රන් සීනුව කියලා දෙමළ සමාජයෙන් සම්මානයක් දුන්නා මට. කරා. ආරාරෝ දන්නද පුතාලා නේද ඉන්න අය අරීරරෝ ආරාරෝ අරීරරෝ වචන අර්ථ මොකද කියන්නේපා ඉදිරනේ වෙල්ල වඳ එන්නු යුරේ කන්නුරංග සඳිරනේ වෙල්ල වඳ සඳනුමේ කන්නුරංග ආරාරෝ අරීරරු කියලා කිව්වා ඉතින් මේකෙත් ඉතින් දෝෂේ දැක්ක අපේ අය වචන වැරදි කිව්වා මේම කියන්නේ ඇයි කියවුවා සිංහලේ ලකුණ නන්දා මාලි මේවා මොකටද කියන්නේ එහෙනම් අපි කිව්වා අපිට ඕනේ ක්‍රියා කරන්න මම හිතන්නේ අපි කාලෙන් කාලට අපි මේ ගීතෙන් අපි යමක් කළ යුතුම වෙනවා කල යුතුයම වෙනවා අපි මොකද ගීතය කියලා කියන්නේ ඊටාම මිනිසුන්ගේ හදවතට විඳින වැටෙන දේවල් දැන් අපි අයන්න කියන්න ලොවට මැහෙන්න කියලා කිව්වා ඒකේ අපි කිව්වේ අන්තිමට මේ ඔක්කොම හොරු අරන් යන්න පුළුවන් කාසිපනම් හිටි හැටි සතුරුගෙන යති රහසේ පුතින් පතින් ලද දැනුමේ ධනය සදාකල් සුරකේ ඥානය වඩන්න කාලය ගෙවන්න එන්න මගේ මල්ලි එන්න මගේ නංගි කියලා කිව්වා. ඒක අපි කිව්වේ ඔක්කොම උරු අරන් යන්න පුළුවන්. තමුන් ඉගෙන ගත්තදී ධනය ඒක උරු අරන් යන්න බෑ. ඒ නිසා පුතාලා මේ අද ලබාගත්තේ ඉහළම ධනය
ඉහළම ධනය ලබා ගත්තේ. අපි අපේ ජීවිත ගමන අපි මේ ගෙනාවේ උඟක් ස්ව උත්සාහයෙන් ගෙනාවේ. අපිට මේ ආයතන වගේ දේවල් උඟක් උදව් කරන්න හම්බුන්නේ නැහැ. මම ඒකයි කිව්වේ අපිට පන්සලේ හාමුදුරුවරු උදව් කරා කියලා. මට මතකයි එක පාරක් ඉස්කෝලේ පාසල් ඇඳුම් වලට රෙදි දුන්නා අපේ පොටේන පන්සලේ දීපදුත්තාරාමේ පෝලිමක් තිබුණා, ධික පෝලිමක්. මායි අක්කයි තීම් පෝලිමේ ඉඳලා අපේ ළඟට එනකොටම රෙදි ඉවරයි. පෝලිමත් ඉවරයි, රෙදිත් ඉවරයි. හඬා වැටුණා අපි, හඬා වැටුණා. පස්සේ අපිට හාමුදුරුවෝ ඉතුරු ඔක්කොටම මේ දැන් ඔය දීපාලා මේ ඔගොල්ලෝ දුන්නේ ඒ වගේ ඔක්කොම දුන්නා අපිට. ඉතින් අපි ඇත්තටම එහෙම අපි ආව ගමන ඉතාම ශක්තිමත්. ඒ ආව ගමන ඉතාම ශක්තිමත්. අපි දැන් ලොකු මුදලක් අම්බ කරලා නැතුණට ඕගොල්ලෝ අම්බ කරලා තියෙනවා. ඕගොල්ලන් ඕන තැනක අපිට යන්න පුළුවන් සත්ත පහක් අත නැතුව නුගේගොඩ. මට සත්ත පහක් අතේ නැතුව යන්න පුළුවන්. ගිහිල්ලා හොඳට මොන මොනවාරි අරගෙනත් එන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ ඉන්නවා අපිට. ජනතාවක් අපි අම්බ කරලා තියෙනවා. මම හිතනවා ඒක තමයි අපි ඉතින් හුඟක් අය අහනවා ඇයි මේ සුදු මාඳින්නේ. අපිට නැහැ. ඉතින් මේවා අඳින්න ගත්තා. ඇයි ඔර්ලෝසු දාන්න නැත්තේ? ඇයි අරක දාන්න නැත්තේ? ඇයි ඔහොම අහනවා? ඉතින් මේ අපිට තිබුණු විදිහට අපි හඳා. ඉතින් ඒ සරලකම එහෙම පුරුදු වුණා. දැන් බෑ. දැන් රත්තරනින් සාරියක් දෙනවක්වත් බෑ. මේක තමයි සාරිය. ඉතින් ඕක තමයි ඒක තමයි මං හිතන්නේ අපේ පැවැත්ම එතනයි. අපේ ජීවිතයේ පැවැත්ම එතනයි. ඒ නිසා අපිට අපි සැලසුම් කරලා තියෙන විදියට අපිට මේ ජීවිතය ගෙනියන්න පුළුවන්. දැන් මට මතකයි ඉස්සර මේ අපේ වත්තේ කාෂටි වත්තේ හරියට යනවා. කෑම බීම යනවා, අරවා මේවා යනවා. අපි තාත්තගෙන් ඉඳගත්ත ගොඩක් දේවල් අපේ ජීවිත පාඩම්. ඉතින් යනවා සෞකංජි කාර්යය යනවා, හැලපකාරයා යනවා, වඩේ කාර්යය යනවා. හරි මාසයි. ඉතින් මොනවා කරන්න දිල්ලන්න බෑ. තාත්තගේ සතියේ පඩියටනේ ඔක්කොම තිබුණේ. ඉතින් කෙලින්ම තාත්ත කියන ඉල්ලන්න එපා කිසි දෙයක්. අද මට දෙන්න බෑ. කොච්චර හොඳද කියලා බලන්න. ආයි මට හොඳට මතක තිබුණු එක මේකක් තමයි. අපේ ගේ ළඟ මේ තාත්තම ඔය ඇට විසි කරලා ගස් යබු ගහක් පැලවෙලා තිබුණා. ෂෝක් පාට ගස් යබු ගිරියක් ඇවිත් තිබුණා. කහ පාටට පුදුම ලස්සනක්. කොහෙන්ද අපිට ගස් යබු කණ්ඩාම් වෙන්නේ? ඉතින් තාත්තට අපි කිව්වා ඉතින් ඔක්කොමල්ල මේක කඩාන් එන්න කියලා. ඉතින් තාත්තත් ඉතින් අර චූටි ඉරිමග තියලා උඩට නැගලා බලලා අපි ඉතින් අපි වඳුරු රැලක් වගේ අපි යන්න ඉන්නවා යට. තාත්ත මේ කඩා එනකම් බැස්සා නිකන්. ඒක කුරුල්ලෝ විදලා ඒක කුරුල්ලන්ට තියන්න. ඔන්න තාත්ත කියපු දේ. ඒ විදිහ නම් අපිට හරියට තරහ ගියා. පස්සේ අපි ජීවිතේ දැනුවත් වෙලා අපේ වයස මෝරලා අපිටත් දරුවෝ ලැබිලා විවාහපත් වෙලා නොයෙකුත් අවස්ථාවල් වලදී අපිට ඔන්න තේරුණා ඔන්න තාත්තගෙන ධර්මේ. දැන් තාත්තා හැමදාම අපිට බෙදලා දෙන බත් ටික විතරයි. ආයි බඩගිනි උනත් ඉල්ලන්න බෑ. නැහැ දෙන්න. ඉතින් තාත්තා හැමදාම බත් කන්න කියලා බත් මිට මේ පිඟානේ අයින තියෙනවා. අදටත් අපි පුරුදු වෙලා තියෙනවා ඒක. සතෙකුට දාන්න එකතු කරන්න තියෙන්නේ. අපිට අදටත් පුරුදුයි. ඉතින් මම ඇත්තටම මම පොඩ්ඩක්වත් සැලෙන්නේවත් ලැජ්ජා වෙන්නේවත් නැහැ පුතේ දුවේ මගේ මේ ජීවිත කතාව කියන්නේ. මම ඒකෙන් ලබාගෙන තියෙන පන්නරය තාම වටින පන්නරයක් මම ලබාගෙන තියෙනවා. මොකද අපි පුතාල දුවලා හොඳට තීතට ගන්න. අපි බොරුවක් කිව්වොත් බොරු 10ක් කියන්න ඕනේ ඒක හදන්න. ඒක හදන්න බොරු 10ක් කියන්න ඕනේ. 953 බුදු සාදු සින්දුව කිව්වා කියලා මට මතකයි. එතකොට මම 43 ඉපදුනා කියලා මට කියන්න මට හයියක් තියෙනවා. අපි ජීවත් වුණේ මෙහෙමයි කියලා කියන්න අපිට හයියක් තියෙනවා. තවමත්
මගේ තාත්තා ඇඳුම් මහන්නේ කියලා කියන්න මට හයියක් තියෙනවා. ඉතින් කොච්චර වටිනවද අපේ ජීවිතේ? මොන තරම් වටිනවද? එකම දුක අපේ හොඳ කාලේ මේව බලන්න අපිට තාත්තා හිටියෙත් නැහැ, අම්මා හිටියෙත් නැහැ. ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට හොඳට සලකන්න අපිට බැරි වුණා. ඒගොල්ලෝ අසනීප වෙච්ච වෙලාවේ හොඳට බෙහෙත් දෙයිලා හොඳ තැනක නවත්තලා බලන්න අපිට බැරි වුණා. ඒ දුක අපේ මරණකම් අපේ තියෙයි. අපේ හොඳ හරිය බලන්න බැරි වුණා. නමුත් අඩිතාලම දැම්ම අපිට හොඳට. අඩිතාලම මේ ආකාරයට දැම්ම. ඉතින් මම මේ ටහට කතා කරන්න යන්නේ මම මාව ප්‍රධාන අමුත්‍යෙක් හැටියට මෙහෙම ගෙනියන හුඟක් තැන්වල මට ඇත්තටම මට මගේ දේ කතා කරගන්නත් බැරුව යනවා. මමම හිතනවා කොහොමද මම මෙහෙම මතු වුණේ මේ විදිහට මේ නැටුම් අරන් ගිහිල්ලා බෙර ගාගෙන ගිහිල්ලා මෙහෙම එකතු වෙලා මේ වගේ සභාවකට ගෙනල්ලා මෙහෙම පිළි අරගෙන ඉන්න මේ දුන්නද මෙහෙම ජීවිතේ මෙහෙම වෙනස් කරාද? මම මගේ එයාෂිප් ගීත තරගේ මම පළවෙනි වෙලා මම සල්ලි අරගෙන මෙහෙමයි මෙහෙමයි කෙරුවි කියලා පත්තරේ දැම්මාම වික්ටර් රත්නායකත් ජනප්‍රිය නෑ, මාත් ජනප්‍රිය නෑ ඒ කාලේ. වික්ටර් රත්නායක මට ලොකු ලියුමක් එවලා තිබුණා. එයා ලියුම මට මම තාම තියෙනවා ඒ ලියුම. එයා ලියලා එව්වේ මම දෙවෙනි වෙච්ච එකට හරිම කැමතියි. එයා ලියලා එව්වේමයි. මොකද මං එයා පළවෙනි වුණා නම් මට එක කරන්න හම්බෙන්නේ නෑනේ. එයා එකට මට ආශිර්වාදයක් කරා. ඉතින් හරිම සන්තෝසයි. ඉතින් ඔබ හැමතෙම ස්තුතියි දීපල්. ඔබත් ස්තුති අපේ අද්වානි මහත්තයාට මේ විස්තරය කියන්න. ඇත්තටම ඔබ මම ඒකත් කියන්න ඕනේ. අපිට ඉංග්‍රීසි අධ්‍යාපනය උඟක් අඩුයි. අපිට හරි දුරයි ඒක. මොන යම් හේතුවකින් හෝ අපි මේ ගානට මතු වුණා ඇති. ඉතින් අපිට හුඟක් ඒවලදී අපිට සම්බන්ධතා පවත්ව ගන්න හුඟක් අපහසු වෙනවා. එතකොට අපිට දැන් අද්වානි මහත්තයාගේ හිත ඇතුලේ තිබුණේ මම හොඳට වටහා ගත්තා. නමුත් මට ගොඩක් යාට කියන්න දේවල් බෑ. මම දන්නේ නෑ කියන්න. ඉතින් නිකන් කඩුවෙන් බෙල්ල කපා ගන්න ඕනේ නෑනේ. ඉතින් මම දීපාලට මේ ඉන්න අයටක මේ මං කියලා දෙයි කියලා දෙන්න කියලා. ඒකටත් මම ලැජ්ජ නැහැ. ඒකටත් මම ලැජ්ජ නැහැ. මම රට යනකොට මම කියන මට ඉන්ටර්ප්‍රිටර් කෙනෙක් දෙන්න. මෙහෙම මට මේ කතා කරන්න තියෙනවා. ඉන්ටර්විස් තියෙනවා එහි මේ ගොඩන්ගේ BBC අරේමේ. ඉතින් අපිට බැරිදී අපිට කරන්න බෑනේ. කියන්න පුළුවන් එකක් කියන්න පුළුවන්. දැන් මම මගේ සියලු දේ අවසන් කරන්න යන්නේ. මම මීට අවුරුදු 25කට ඉස්සෙල්ලා ළමයින්ට සින්දුවක් කිව්වා, සරුංගලයක් මුල් කරගෙන අපේ රටේ අධ්‍යාපනයේ දරන දරුවන්ට. මම මේ පොඩි ගොලියක ලියාගෙන නැත්තා මට මේවා පාඩම්. ඒ වුණත් මේකේ වචනයක්වත් එහාට මෙහාට කිව්වොත් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මම මේක කිව්වා. පුතේ මේක හොඳට අහගන්න. පුතාලා සේවය කරන්න ඕනේ අපේ රටට. අපේ රටට සේවය කරන්න ඕනේ. ඔගොල්ලෝ පිටරට යන්න ඕනේ, ජාත්‍යන්තර අධ්‍යක්ෂීම් ලබන්න ඕනේ, විවිධ භාෂාවන් ඉගෙන ගන්න ඕනේ. නමුත් අපේ රටට සේවය කරන්න ඕනේ. මෙහි හුස්ම අපිට ඕනේ, මෙහි සුවඳ අපිට ඕනේ. ඒ නිසා පුතාලා මෙහෙට උදව් කරන්න ඕනේ. ඒ වගේම තමයි අම්මා තාත්තා, ගුරුවරු. අම්මා තාත්තා ගුරුවරු. මම සින්දුවක් කිව්වා මිහි මණ්ඩලයේ අඳුරු කුසේ දියුල්පත අම්මා කියලා. මිහි මණ්ඩලයේ අඳුරු කුසේ දියුල්පත අම්මා, අහස්තලින් මරු කතරට වහින වැස්ස අම්මා, සඳ නැතිර සක්වල තරු එළිය කරන අම්මා, උදාගිරෙන් ලොවට වඩින
lahiru mandala amma puthe ammata upamawak ne me sinduwe upama godak denawa ira handa taraka gas rail ganga ela dola loku upama godak denne upamawak ne ammata ammata upamawa ammama vitarai taattaata upamawa taattama vitarai ඉනිසා පුතාලා දුවලා මේ අද ගත්තු ශක්තියෙන් අයියෙන් අම්මා තාත්තව හොඳට බලන්න ඕනේ. ගුරුවරු හොඳට බලන්න ඕනේ. මාගරට් පෙරා ගුරුතුමී තාම මම සමරනවා. කරුණාරත්න අබේසේකර අයියා මම තාම සමරනවා. අමරදේවසට මම අත් දෙක උස්සලා වඳිනවා නැවත ජීවිතය දුන්නේ එයා අපිට. ඉඳා ඒවා හරිම අවශ්‍යයි. ඉතින් මං මේ ගීයේ මම කියන්නේ පුතාලට මේ අහලා බලන්න මේ ගීයෙන් කියන දේ පුතාලා අපේ රටට සේවය කරන්න උත්සාහයක් දරන්න මේක මම ගායනා කර මීට අවුරුදු 25කට උඩදී මහාචාර්ය සුනිල් ආරියරත්න මේකේ රචනාව හැදුවා මේ තනුව නිර්මාණය කරේ මමමයි සරුංගලී වරල් සැලේ Nisansale Guantale Apin Midi Venerataker Yan Hadane Upan Bimata Vendia Tena Kohed Tienne Sarungale bata paturin Numba seduwe ape lamai Sarungale latu ula Rally kiruwe ape lamai Sarungale kola alewa හැඩ කෙරුවේ අපේ ළමයි සරුංගලේ නුඹ ආසේ අපේ ළමයි තාම බිමයි සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කෑවේ අපේ ළමයි Sarungali nulyuda udari ape lamai Sarungali udagiyada matak nathi ape lamai Sarungali numba wage රට හැර යන අපේ ළමයි සරුංගලේ වරල් සැලේ නිසන්සලේ ගුවන්තලේ අපෙන් මිදී වෙන රටකද යන්න හදන්නේ උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ මගේ කතාව දැන් මෙතනින් අවසానයි මම හිතනවා මගේ ජීවිත කතාව ඉතාම කෙටියෙන් මම මේ ටිකක් කිව්වේ ඒ තුලින් පුතාලට දුවලට යම් කිසි ආදර්ශයක් ලබා ගන්න පුළුවන් වුණා නම් මම ඒකට සන්තෝසයි මම අදත් ඉන්නේ ඉතාම සැහැල්ලුවෙන් මට ඕන දෙයක් දැන් අත්හරින්න පුළුවන් මම හිතනවා ශ්‍රී ලංකාවේ පුරවැසි දිනියක් හැටියට මට කරන්න පුළුවන් මගේ විෂය පතේ යම් කිසි දෙයක් මම කෙරුවා කියලා බොහොම ස්තුතියි Thank you.